අපි යමු 2016 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගානට අතු පෑනක් ළඟට ගන්න. පළවෙනි ගාන එන්නේ පුතා ප්‍රස්ථාර පාඩමනේ. ප්‍රස්ථාර පාඩමෙන් තමයි ඔබේ පළවෙනි ගැටලුව නිර්මාණය වෙන්නේ. මේක දීලා තියෙන්නේ අපිට අපිට දීලා තියෙනවා y සමානයි 4 අඩු කිරීම x වාරයක් x ඍණ 2 කියන ශිතය. මේ ශිතය තමයි අපිට දීලා තියෙන්නේ පළවෙනි ගානේ. එතකොට අපි දැනගන්න ඕන මුලින්ම මේ ශිතයට අදාළ ප්‍රස්ථාරයේ ගොඩනැගීමට ප්‍රථම පස්ථාරයේ ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. අපිට ශිතේ දිහා බලලා ප්‍රස්ථාරයේ ස්වභාවය පිළිබඳ පුරෝකථනයක් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉන් එක අවස්ථාවක් තමයි අර පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයක් ලෙස මේක නිරූපණය වෙනවා නම් අපිට ප්‍රස්ථාරයේ මූලික ලක්ෂණ පිළිබඳ යම් අවබෝධයක් ගන්න පුළුවන්. දැන් මේ දිහා බැලුවහම නම් අපිට ඒතරම් පෙර දැක්ම ගන්න අමාරි ප්‍රස්ථාරයේ ස්වභාවය පිළිබඳ. නමුත් අපිට ඊළඟට තියෙන දේ තමයි පුතා මේ අගේ වගුව. මේ අගේ වගුව දිහා බැලුවාම අගේ වගුව තුළින් අපිට ප්‍රස්ථාරයේ පිළිබඳ පුරෝකථනය පෙර දැක්මක් දකින්න පුළුවන්. දැන් ඔබට පේනවා මම මේක පැහැදිලි කරන්නම්. නැතුව එකපාර ප්‍රස්ථාරයේ ඇඳගෙන යනකොට වඩා අඳින්නේ මේකෙන් ගොඩනගන්නේ කුමන ප්‍රස්ථාරයක්ද කියන එක අවබෝධ වෙලා අඳිනවා උපින් වෙන්න තියෙන වැරදි අවම වෙනවා නැත්නම් වැරදි හඳුන ගන්න පුළුවන්. දැන් මේ බලන්න දැන් මේකේ මෙහෙම තියෙන්නේ වගේ පුතාලට පේනවා ශිතය මේ ශිත y තමයි පුතා ශිතය අපි ශිතය කියන්නේ y ශිතය. මේ x සාපේක්ෂව y ගේ වෙනස් වීම තමයි අපි ප්‍රස්ථාරගත කරන්නේ. එතකොට බර දෙනවා x කියාගේ ඍණ දෙකෙන් පටන් අරගෙන ධන 4 දක්වා විහිදෙනවා. අගේ වැඩි වීගෙන යනවා. ඒ වගේ වැඩි වීගෙන යනකොට y කියාගේ ඍණ 4ෙන් පටන් ගන්නවා. y කියාගේ ඍණ 4. ඔබ දැන් කාටිසිය කඳාංග තලයේ ඔබේ මනසේ තියෙනවා. ඍණ 4ෙන් පටන් අරගෙන ධන 1ට එනවා. ඊට පස්සේ ධන 4ට එනවා. ඊට පස්සේ යම් උපරිම අගයකට එනවා නැවත අඩු වීගෙන යනවා. එහෙනම් මේ අගේ වගුව දිහා බැලුවම අපිට පේනවා මේක උපරිමයක් සහිත පරාවලයක් ඉන්නේ. උපරිමයක් සහිත පරාවලයක්. ඒ උපරිමයක් සහිත පරාවලයක් බව ශිතය තුළ නිරූපණයේදී අපිට පේන දේ තමයි මෙන්න මෙතන ඍණ ලකුණ මේ x වාරයක් x x වර්ගයේ ඍණ ලකුණ මෙතන එනහින්දා සංගුණකයේ ඍණ වෙනහින්දා උපරිමයක් තව අපිට හඳුන ගන්න පුළුවන් නැත්නම් තවදුරටත් කරගන්න පුළුවන්. අන්න එතකොට ඔයගොල්ලෝ දන්නවා ප්‍රස්ථාරයේ අඳින්න ඉස්සෙල්ලා මේ උපරිමයක් සහිත පරාවලයක්. ඊළඟට ඔබට පුළුවන් උපරිමාගේ හොයාගන්න පුළුවන්, සම්මිතිකක්ෂේ හොයාගන්න පුළුවන්, බොහෝ කාරණා කරගන්න පුළුවන්. ඔන්න දැන් මම මේක ගත්තොත් එහෙම මේ උපරිමයක් සහිත පරාවලයේ දැන් ඔබ දන්නවා මෙතන 1. දැන් මේ ඍණ 4 1 4 ගින x සමානයි 1 වෙනකොට ඔබෙන් අගේ අහන්නේ. එතකොට අපි ගන්නවා ඔන්න x සමානයි 1 වෙනකොට දැන් සමහර ඒවායි පුතේ අපිට මේ සමමිතිකත්වයේ සලකලා ඒ අගේ හොයාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් 2016 ප්‍රශ්න පත්‍රයේ අපිට එහෙම සමමිතිකත්වයේ සලකලා ඒ අගේ හොයාගන්න බෑ. එමනම් අපි යන්නම වෙනවා ආදේශයට. එන x සමානයි 1 වන විට y සමානයි 4 අඩු කිරීම 1 වාරයක් 1 අඩු කිරීම 2. එතකොට පුතේ කලබල නැතුව 4ෙන් එකක් අඩු කරන්න යන්නේ නැහැ. මතක තියාගන්න 4 අඩු කිරීම අපිට පේනවා 1ෙන් 2ක් අඩු කරන්න වෙනවා. 1ෙන් 2ක් අඩු කරන්න වෙනවා. 1ෙන් 2ක් අඩු කරාම වෙන්නේ ඍණ 1යි. මේ ඍණ 1යි. එතකොට ඍණ ඍණ ගුණ වුණාම 4 ධන 1. මේ 4 ධන 1. අන්න මොකද වෙන්නේ? උත්තරේ 5යි. මේ 4 ධන 1 උත්තරේ 5යි. ඒ කියන්නේ මෙතන 5. නේ?
අන්න දැන් අපිට පැහැදිලිව පේනවා මේහි උපරිම ලක්ෂයේ ඛණ්ඩාංශය අපිට මෙතන දිස් වෙනවා. මේ බලන්න 1,5 x 1යි y 5 දෙයි තමයි මේක උපරිම වෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා මේකේ සම්මිතික අක්ෂයේ සමීකරණය. සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි 1, මේ x සමානයි 1. දැක්කද? එහෙනම් ඔබ තේරුම් ගන්න වර්ගජශිතයක ප්‍රස්ථාරය, වර්ගජශිතයක් දීලා ප්‍රස්ථාරය ඔබෙන් බලාපොරොත්තු වෙනකොට ඒ ප්‍රස්ථාරය අඳින්නට පෙර ඒ ප්‍රස්ථාරයේ ස්වභාවය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් අපේ ළමයි කරන්නේ ශිතය දැක ගමන් ඉක්මන් ඉක්මනට මේක ගොඩනගන්න තමයි හදන්නේ. යම් කෙනෙක් සාර්ථක වෙයි සමහර අයගේ පිහිටීම් වෙනස් වෙලා ප්‍රස්ථාරයේ හැඩේ වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක අවබෝධ නැහැ. ඒ හැමම කරගෙන යන අවස්ථාව අපි උත්තරපත්‍ර පරීක්ෂාවේදී අපි දකිනවා. ඒ හිඳයි කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ පුංචි වෙලාවක් ඉතන නැවතිලා පොඩ්ඩක් බලන්න මේකේ. අපි බලන්නේ පරාවල අවස්ථාවේ, පරාවලයක තියෙන අවස්ථා දෙකයි, උපරිමයක් සහිත පරාවලයක්, අවමයක් සහිත පරාවලයක්. ඊට අමතරව අපිට උපරිමයේ හෝ අවමාගයේ ඊට පස්සේ අපිට සම්මිතික අක්ෂය පිළිබඳ පුංචි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි, ඊළඟට අපි එනවා ඔන්න x අක්ෂයත් y අක්ෂයත් දිගේ කුඩා බිඳුන් 10කින් ඒකක එකක් නිරූපණය වනසේ පරිමාණය යොදා ගනිමින් ප්‍රස්ථාර කඩදාසියක ඊර්ත ශිතේ ප්‍රස්ථාරය අඳින්නට. ඉතින් සමහර වෙලාවට ළමයි කලබල වෙලා මේ දීලා තියෙන පරිමාණය ගැන විමසා බලන්නේ නැතුව තමන් හිතුමතේ අඳින අවස්ථාවක් අපි දැකලා තියෙනවා. එහෙම කරන්න එපා. මේක පවරලා තියෙනවනේ යම් පරිමාණයක්. එහෙනම් ඒ පරිමාණයට අනුවම ඔබ අඳින්න ඕන. මොකද ලකුණු වෙන් වෙන්නේ ඒ පරිමාණයටම අනුව. අපිට කියනවා කුඩා බෙදුම් 10ක්. කුඩා බෙදුම් 10ක්. ඒකක එකක් නිරූපණය වෙනසේ. දැන් පුතා මේ පරිමාණය දෙන අවස්ථා කීපයක් තියෙනවා. දැන් ඔයගෙ කුඩා බෙදුම් 10ක් දෙන්න පුළුවන්. නැත්තම් ඔබට මෙහෙමත් දෙන්න පුළුවන්. ඔය ඔබ දන්නවා කුඩා බෙදුම් 5ක් කියන්නේ පුතේ සෙන්ටිමීටර 1ක්. ප්‍රස්ථාර කඩදාසියේ බලන්න. ඔය කුඩා බෙදුම් 5කින් ගොඩනගෙන ලොකු කොටුව සෙන්ටිමීටර 1ක්. ඔබට දෙනවා සෙන්ටිමීටර 2කින් ඒකකයක් නිරූපණය වෙනසේ කියලා. එතකොට ඔබ තේරුම් ගන්නවනේ මේ කුඩා බෙදුම් 10ක් කියන කාරණාව. හරි. එහෙමනම් අපි ගත්තොත් එහෙම මේකේ ප්‍රස්ථාරය අඳින්න කියලා කියන්නේ අපිට ප්‍රස්ථාරය අඳින්න බෝඩ් එකේ ඉඩ හදා ගන්න පුළුවන්. ඒ වගේම මම බෝඩ් එකේ අඳින්නේ නැතුව මේ ප්‍රස්ථාරය ගොඩනගනවා. විනාඩියක් මට දෙන්න. ඔව් පුතේ, මං හිතන්නේ දැන් ඔගුලන්ට දැන් පේනවා ඇති මම මේක ප්‍රස්ථාරයේ ගොඩනැගුවා. එතකොට මම මේක ගොඩනැගීම සිදු කරේ කුඩා බෙදුම් 5කට එකක එකක් ලෙස. මට මෙතන 10කට ගන්න බැරි හින්දා මම මේක ගත්ත පුතා 5කට එකක් විදිහට නේ.
පහකට එකක් විදිහට. තව පුංචි වෙලාවක් මට දෙන්න, මේක අපි වෙන් කරගමු. ඔන්න තාපොඩ්ඩිකින් ඔබගලන්ට දිස්වෙයි. ඔන්න මේ ප්‍රස්ථාරය තමයි ඔබ ගොඩ නගල තියෙන්. එතර මේ ප්‍රස්ථාරයේදී පුතාලට ලකුණු වෙන්වෙන්නේ, මේකෙදී ලකුණු වෙන්වෙන්නේ මේ ආකාරයට අපි ගත්තුත් එහෙම නිවැරදිව පරිමාණය, මේ නිවැරදිව පරිමාණය දැන් මම මෙතන නම් පුතා පරිමාණය ගත්තේ 5ක් 1යි කියලා, හරි. ඔබ නිවැරදිව පරිමාණය 10ක් 1යි කියලා අරගෙන තියෙන්න ඕන. ඊළඟට දෙවෙනි එක තමයි නිවැරදි ලක්ෂ 6ක්වත් ලකුණු කිරීම. නිවැරදි ලක්ෂ 6ක්වත් ලකුණු කිරීම, මේකේ ලක්ෂ තියෙනවා පුතා 7ක්. 7න් 6ක්වත් ඔබ නිවැරදිව ලකුණු කරලා තියෙනවා නම් තව ලකුණක් ලැබෙනවා. අනිත් එක සුමටව වක්‍රය අඳිනවට ඔබට ලකුණක් ලැබෙනවා. ඒක තමයි. එතකොට දැන් මෙතනදී පුතාලට පේන්න ඕන පළවෙනි ප්‍රශ්න දෙකට ප්‍රස්ථාර ගානේ, පළවෙනි ප්‍රශ්න දෙකට ඔබට දැන් ලකුණු 4ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 140ක් ඔබ සාර්ථකයි. ලකුණු 4ක්. දැන් අපි ක්‍රමානුකූලව එනවා තුන්වෙනි ප්‍රශ්නයට. දැන් තුන්වෙනි ප්‍රශ නේ කියනවා අපිට අසමානතාවයක් දෙනවා. මේ අසමානතාවය, ඒ කියන්නේ මේ අසමානතාවය කියන්නේ පුතා y ගේ, මේක අපිට දෙන්නේ y ගේ හැසිරීමක්, ක්ෂිතේ හැසිරීමක්. මොකද්ද මේ දෙන අසමානතාවය කියලා අපි පොඩ්ඩක් බලමු. වෙන බලන්න. අපි ගත්තොත් එහෙම මේක දෙන අසමානතාවය අපිට ඍණ 4. ඒ කියන්නේ මේ ඍණ 4 ඍණ හතරට මෙහෙම තියෙන්නේ අඩු y, ඊට පස්සේ අඩු හෝ සමාන 1. ඔන්න මම පුළුවන් තරම් මගේ මේකෙන් දිවි මවුස් එකෙන් දිවිය. දැන් අපි බලමු මෙන්න මෙහෙම. දැන් මෙන්න මේ කියන y අඩුවන පරිදි, මේකේ y ගේ අගේ අඩුවන පරිදි, මේ y අඩුවන පරිදි මෙන්න මේ කියන පරිදි x අගේ පරාසය තමයි ඔබෙන් අහන්නේ. ඉතින් සමහර දරුවන්ට මෙන්න මේ වගේ දේවල් හරියට සංනිවේදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංවේදී නැහැ. මේ වගේ එකක් කොහොමද ඔවුන් දකින්නේ කියන එක තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඔන්න බලන්න. පළවෙනිම දේ තමයි මෙන්න මේ කියන මේකට අපි කියන්නේ අගේ ප්‍රාන්තරයක්නේ. මෙන්න මේ අගේ ප්‍රාන්තරයේ ඕගොල්ලෝ නිවැරදිව ඉස්සලා හඳුන ගන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. y කියන්නේ ශිතය. ඒ කියන්නේ මේ අපි ඇඳලා තියෙන x සාපේක්ෂ ප්‍රස්ථාරය. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ y ගේ අගය, අපි ගත්තොත් එහෙම y ගේ අගය මෙතන මේ ධන එක තියෙනවනේ, ධන එක හෝ ඊට අඩුයි. මේ ධන එක හෝ ඊට අඩුයි. වයිගයාගේ ධන එක හෝ ඊට අඩුයි. මේ ඔන්න අපි දැන් වයිගයාගේ ගත්තොත් එහෙම වයිගයාගේ ධන එක කියන්නේ මෙතනනේ. වයි කියන්නේ ධන එක කියන්නේ මෙතන, කියන්නේ මෙතන ඉඳා. හරි, ධන එක හෝ ඊට අඩුයි. මේ මෙතනින් තේරුම් ගන්න මේ එක එකට වඩා මෙයා අඩුයි. අපිට දැන් මෙතන වෙන් කරගන්න පුළුවන් මේ විදිහට මේ කොටස අපි වෙන් කරගත්තොත් මෙතන පේන්නේ y කියන අගය මේ 1 කියන අගයට වඩා අඩුයි. ඕකනේ. අඩු හෝ සමානයි y. ඒ කියන්නේ පුතා මෙතන. ඊළඟ කොටස අපි වෙන් කරගමුකෝ. ඊළඟ කොටස අපි වෙන් කරගත්තොත් ඒ කියන්නේ මං ඊළඟ අවස්ථාව ගත්තොත් ඔන්න බලන්න මෙතන අපි මේ කොටස ගත්තොත්
මෙන්න මේ කොටස මෙතන කියන්නේ මේක මම y මේ පැත්තට අරන් ගන්නම්කො y විශාලයි ඍණ 4. ඒ කියන්නේ y ගේ අගය ඍණ 4ට වඩා වැඩි. මේක දැක්කද? මේ අසමානතාවය මම කොටස් දෙකකට වෙන් කරගත්තා. මට මේක කියව ගන්නයි ඕනේ. හැමදෙසෙම මේ ඔබ තේරුම් ගන්න y අඥාතයේ මුලට ගන්න. y කියන්නේ ශීතය වෙනස් වෙන අවස්ථාව. ඍණ 4ට වඩා වැඩි. ඔන්න දැන් අදහස එන්න ඕන. y ගේ ඍණ 4ට වැඩි. එතකොට දැන් මෙතනින් ආවේ මොකද්ද? y ගේ අගය ධන 1ට අඩු හෝ සමානයි. 1ට අඩු හෝ සමානයි. එහෙමනම් දැන් අපි පොඩ්ඩක් කල්පනා කරොත් මේ තියෙන්නේ y 1 1ට අඩු හෝ සමානයි. ඒ කියන්නේ පුතේ මෙහෙම අඩු වීගෙන යනවා y ගේ අගය. ඊට පස්සේ 1ට ඍණ 4ට වැඩි. ඒ කියන්නේ මෙන්න මේ ඍණ 4ට වැඩි. ඔන්න ඔහොම මෙන්න මේ කොටස. ඍණ 4ට වැඩි 1ට අඩුයි. y ගේ හැසිරීම දැන් අපිට කියන්නේ y අඩුවන පරිදි. ඇයි අඩුවන පරිදි කියලා කියන්නේ? අඩුවන පරිදි කියන්නේ පුතේ මේ ප්‍රස්ථාරය ශීතය x ට සාපේක්ෂව y ගේ වෙනස් වීමනේ වෙන්නේ. එතකොට x කියන්නේ ස්වායත්ත විචල්‍යනේ. x තමයි අපි අගයන් දෙන්නේ. එතකොට අපි x ට අගයන් දෙන්න පටන් ගන්නවානේ මෙතන ඍණ දෙකේ ඉඳන් දෙන්නේ. නමුත් අපිට මේක ඍණ අනන්තයේ ඉඳන් මේක විහිදෙන අවස්ථාවක් තියෙන. එතකොට ඍණ දෙකේ ඉඳන් අපි අගය දෙනකොට ශීතය පටන් ගන්නේ ඍණ 4. එතකොට ඔබට පේනවා ශීතය අඩු ඍණ පැත්තෙන් පටන් අරගෙන ඍණ පැත්තෙන් වැඩි වීගෙන යනවා. මේ ඍණ පැත්තෙන් වැඩි වීගෙන යනවා. ඍණ පැත්තෙන් වැඩි වෙලා මෙතන ශුන්‍ය වෙනවා. ආයි ධන පැත්තෙන් වැඩි වෙනවා, උපරිම වෙනවා. ඊට පස්සේ ධන පැත්තෙන් අඩු වීගෙන එනවා. ඊට පස්සේ ශුන්‍ය වෙලා ඍණ පැත්තෙන් අඩු වෙනවා. එහෙනම් මෙතනදී අපි මේක සලකන්නේ මේ පැත්තෙන් ඉහළට යන අවස්ථාවක් නෙමෙයි වෙන්නේ. මේ පැත්තෙන් ඉහළට ගිහිල්ලා උපරිම වෙලා මේ පැත්තෙන් අඩු වෙනවා. හරිද? එතකොට එහෙනම් සීවල ඉඳන් ජී වෙනකන් අවස්ථාව ගත්තහම එන්නේ මම ඕනම් ඊහිස් දාන්නම්කො. එතකොට ඔයගලන්ට මේක තේරෙනවා මේ ප්‍රස්ථාරය. දැන් මෙහෙම යන්නේ මට මේ ඊහිස් ඔන්න ඔහොම යන්නේ මේ පැත්තට ඔන්න ඔහොම යන්නේ. එතකොට මේ එන්නේ එහෙනම් y ගිරි අඩුවන අවස්ථාව. එහෙනම් y අඩුවන පරිදි මෙන්න මේ කියන y ගේ ප්‍රාන්තරයේදී x ගේ අගේ ප්‍රරාසය තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. එහෙනම් x ගියාගේ පරාසය හොයන්න ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ එහෙනම් මෙතන ඉඳන් පටන් ගන්න. මෙතන ඉඳන් අපි x මුණ ගැහෙන තැන ඔහොම හොයා ගන්නවා. ඒක. ඊළඟට මෙතන ඉඳන් අපි x මුණ ගැහෙන තැන හොයා ගන්නවා. ඔන්න ඔහොම. එතනදී ඕගොල්ලෝ මෙතන කඩඉරි. ඇත්තටම කඩඉරි පාවිච්චි කරා නම් හරි. තනි රේඛා අඳින්න එපා. මොකද ප්‍රස්ථාරයත් අපි තනි රේඛාවකින් අඳින්න. අපි මේක කඩඉරි පාවිච්චි කරමු. මං කඩේරි වලින් ඇඳලා පෙන්නන්නම්. එතකොට තමයි වඩාම නිවැරදි වෙන්නේ. කඩේරි තමයි අපි මෙතන යොදා ගන්න ඕනේ. ඔන්න මෙතන ඉඳන් මෙතනට එන අවස්ථාවයි. එහොම කඩ රේඛාවකින් අපි ඔහම අඳිනවා මේ x අක්ෂයේ මුණ ගැහෙන්න. මෙතන ඉඳන් අපි x අක්ෂයේ මුණ ගැහෙන්න ඔහම අඳිනවා. රයිට්. එහෙනම් x ගේ පරාසය වෙන්නේ පුතා මෙන්න මේ ටික තමයි x ගේ පරාසය වෙන්නේ. කොහොමද x ගේ පරාසය වෙන්නේ? අපි ගත්තොත් මෙන්න මෙහෙම. තව විදිහට කිව්වොත් x ගේ පරාසය වෙන්නේ මෙන්න මේ ටික. මෙතන ඉඳන් මෙන්න මේ මානිල් පාටින් වර්ණ කරපු කොටස තමයි x ගේ පරාසය. මෙන්න මේ ටික තමයි x ගේ පරාසය. ඒක තමයි ඔබෙන් අහන්නේ. එතකොට ඔබ x ගේ පරාසය ලියනකොට ඕගොල්ලෝ මේ වචනෙන් ලියන්න බෑ. වචනෙන් ලිව්වොත් ඒක අපි වලංගු නෑ. අපි පරාසය වචනෙන් ගන්නේ නෑ පුතේ. නේ? අපි පරාසය වචනෙන් ගන්නේ නෑ. අසමානතාවයකින්ම තමයි ගණිතයේ අපි පරාසය ඉදිරිපත් කරන්නේ. ඉස්සර නම් අපි පරාසය වචනේ ඉඳලා තිබුණොත්
පිළිගත්තා. නමුත් ඒක ඇත්තටම වැරදි සංකල්පයක්. අපි ප්‍රාන්තරයක් ගැන කතා කරනකොට ඔතන ඕකේ හින්දා තමයි අර සිට තෙක් සිට දක්වා කියන වචනවල මේ පැටලිලි ස්වභාවය ආවේ. ඒ හින්දා තමයි දැන් අපි ඒ ප්‍රාන්තරයක් විදිහට තමයි ගන්නෙ. එතකොට අපි මේක ඉදිරිපත් කරන්නේ කොහොමද? මෙතන ඔන්න බලන්න මම ඉදිරිපත් කරනවා. මෙතන මායිම් දෙක වෙන්නේ එකක් තුන, අනිත් මායිම වෙන්නේ හතර. හරිනේ, ඔන්න තුන හතර. හතර තමයි x ඉන්නේ. x ඉන්නේ ඔය හතර. හරි, මේ තුන හතර. එතකොට මෙතන පුතා ඕලන්ට පේනවනේ y ගේ අපිට දුන්නේ මෙහෙමනේ. අපිට y ගේ දුන්නේ ඍණ හතර අඩු y අඩු හෝ සමාන එක කියන එක. එතකොට දැන් මෙතන අඩු හෝ සමාන එක කියන තැනේදී එකට එක හෝ එකට අඩු. එක හෝ එකට අඩුයිනේ. එක හෝ කියන්නේ එක අයිතිනේ. මේ කියන ප්‍රාන්තරයට එක කියන අවස්ථාව අයිති. එක හෝ එකට අඩු. එතකොට එක x y සමානයි එකයි නම් x ගේ අගයත් මෙතනට අදාළයි. එතකොට 3. එහෙනම් 3 අයිති. එහෙනම් මෙතන එන්නේ 3 අඩු හෝ සමානයි. ඒ කියන්නේ 3 සිට කියන අදහස. 3 සිට 4 දක්වා කියන අදහස තමයි වචනෙන් විස්තර වෙන්නේ. 3 සිට. ඇයි මෙතන එකේ ඉඳන්නේ මේක එන්නේ එක හෝනේ. ඊට පස්සේ 4 වෙනකන්. එහෙනම් 4ට අඩුයි. නේ 4ට අඩුයි. ඔන්න ඔහොම තමයි ඔබේ උත්තරේ එන්න ඕනේ. 3 අඩු හෝ සමාන x අඩු හෝ අඩු 4. මේක තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. මේකෙදී ලකුණු දෙකක් පිරිනැමුවා. මම මෙහෙමම ලකුණු දෙන විදිහ කියාගෙන යන්නම්. මෙතන ලකුණු දෙකක් පිරිනැමුවා පුතා. මෙන්න මේ අවස්ථා දෙකට 3 4 මේ 3 4 හඳුනාගත්තාට ලකුණක් දුන්නා. ඔන්න ඕගොල්ලෝ බලන්න හරියට 3 4 හඳුනාගත්තට එක ලකුණක් දුන්නා. ඊළඟට පුතේ ලකුණ දුන්නේ අසමානතාවයේ නිවැරදිව යොදනවට. මේ අසමානතාවයේ නිවැරදිව යොදනවට ලකුණක් දුන්නා. ඒ අනුව තමයි ලකුණු දෙක වෙන් උනේ. ඒ අනුව තමයි ලකුණු දෙක වෙන් උනේ. පැහැදිලිද? ඔන්න ඔහොමයි. හරි සර්. ඔකේ. ඕක අනිත් පැත්තට ගන්න බැයිද සර් අපිට? අනිත් පැත්තට කියන්නේ මෙහෙම ලිව්වොත්ද? ඒ කියන්නේ 4 නැහැ සර්. එහෙම නෙමෙයි. එන මම ගත්තේ ඕක මේ මේ අනිත් පැත්තට. ඔව්. අනිත් පැත්තට ගත්තේ මම. නෑ, ඔයා දැන් මේ ලියපු අසමානතාවය කොහමද ආවේ? අනිත් පැත්ත කියන්නේ අසමානතාවය මෙයාව x ඍණ දෙකට වඩා විශාලයි, ඍණයකට වඩා කුඩා හෝ සමානයි. ඍණ දෙකට වඩා විශාල x ඍණ දෙකක් කොහෙද ඉන්නේ? ඍණ ඔයා කියන්නේ මේ පැත්තේ. මේ පැත්ත. ඔව් සර්. කවිදු වැරදීනේ පුතේ. දැන් මෙතන ඒක තමයි, ඒක තමයි මෙතන පැහැදිලිව කියන්නේ y අඩුවන පරිදි කියලා. දැක්කද මේ ප්‍රස්ථාරයේ ගොඩ නැගෙන්නේ? මේ ප්‍රස්ථාරයේ ගොඩ නැගෙන්නේ අපි මෙතන මේ ඍණ පැත්තේ ඉඳන්මනේ එක්ස්ට අගය දෙන්නේ. මේ ප්‍රස්ථාරයේ එන්නේ උපරිමයේ ගොඩ නැගෙන්නේ මේ පැත්තෙන් වැඩි වීගෙන ගිහිල්ලා උපරිම වෙලා අඩුවේ. තේරුණාද? මේක තේනවා මේ වැඩි විලා උපරිම වෙලා අඩුවේ. එතකොට උපරිමයේ ගොඩ නැගෙන්නේ අවමේ ගොඩ නැගෙන්නේ අඩු වෙලා අවම වෙලා වැඩි වෙනවා. එතකොට පුතා මේ පැත්තෙන් ගන්නවා කියන්නේ වැඩි වෙන. එහෙනම් මේකේ ගාන දෙන්න ඕන වැයි y වැඩි වෙන පරිදි කියලා. වැඩි වෙන පරිදි. මේ වැයි y වැඩි වෙන පරිදි පැත්තෙන් තමයි ආරන්ති. කියන්නේ පැහැදිලිවම තුන්වෙනි ප්‍රශ්නේ y අඩු වෙන පරිදි හා බලන්න ප්‍රශ්නේ වෙන් කරන හැටි y අඩු වෙන පරිදි හා මේ කියන ප්‍රාන්තරය වන පරිදි x අගේ පරාසය. අර තේරුණාද වැරද්ද? ඔව් සර්. ඔව්, එතනදී වෙන්න ඕනේ ප්‍රශ්නේ හරියට ලියා ගන්න ඕන පුතා. අර වචන හරබයන් තියෙන්නේ ඒක හරියට අවබෝධ කරගන්න ඕන. ඕක ඔයා විතරක් නෙමෙයි ගොඩක් ළමයි වරද්ද ගන්නවා මේ හරියට ප්‍රශ්නේ කල්පනාවෙන් කියව ගත්තේ නැති වුණාම. හරි, ඒක ඔයාට අත්දැකීමක්. විභාගෙට පෙර ඒ වගේ අවස්ථා ඔයාට මුණ ගැහෙන එක හොඳයි. ඒක දැන් මම හිතන්නේ මේ පොදුවේ හැමෝටම වැදගත්. එහෙනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි, රයිට්. දැන් අපි එනවා ප්‍රශ්න අංක 4ට. ඒකේ මේ ප්‍රශ්න අංක 4 අවස්ථාවට මම මෙහෙමම බලන්නම්. ඒක උත්සාහ කරන්නම් උගලන්ට පැහැදිලි කරන්න. අයි ප්‍රශ්න අංක 4 ගත්තොත් එහෙම ප්‍රශ්න අංක 4 තියෙන්නේ පුතා
දී ඇති ශ්‍රිතය අන්න අපිට පෙන්නන පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයක්. අපිට මේක අපිට හුරු. මේක අපි දන්න ආකෘතියක් නේද? වයි ඍණ ඍණ ලකුණ එන්නේ උපරිමයක් හින්දානේ නේ ඍණ x අඩු කිරීම p ගේ දෙවෙනි බලය එකතු කිරීම q ආකාරයෙන් ලියා ඇතැයි සිතමු. ලියා ඇතැයි සිතමු. එතකොට PQ ලක්ෂ ප්‍රස්ථාරය මත PQ ලක්ෂ ප්‍රස්ථාරය මත M ලෙස දක්වන්න. ලොකු දෙයක් නෙවෙයි මේක කියන්නේ. PQ ලක්ෂ ප්‍රස්ථාරය මත M ලෙස දක්වන්න කියලා තමයි කියන්නේ. M ලෙස දක්වන්නලු. එතකොට අපිට පේනවා මෙන්න මෙහෙම. ඔන්න හොඳට බලන්න. මේකේ කොහෙවත් කියන්නේ ඒ ලක්ෂ දෙක හොයන්න කියලා. මේකේ කොහෙවත් කියන්නේ මේ ආකෘතියට සිතේ ලියන්න කියලා. හොඳට මතක තියාගන්න මේක. දැන් ඕගොල්ලෝ සමහර වෙලාවට මේ ආකෘතියට මේ සිතේ ගොඩ නගන්න ඇති. සිතේ ගොඩ නැගීම අත්‍යවශ්‍ය නැහැ. අපිට දැන් මේ පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයක් විදිහට අපිට දුන්නාම අපි දන්නවා ඒක ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. නේද? උපරිම ලක්ෂය දන්නවනම් සම්මිති කක්ෂය දන්නවනම් අපිට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේක මම දකින්නේ මේක අවබෝධය සම්බන්ධ ප්‍රශ්නයක්. දැනුම පමණක් නෙමෙයි අවබෝධය. ළමයා මේ ආකෘතියට අදාළ ප්‍රස්ථාරයේ කියවීම දන්නවද කියලා බලන්න. මේ ආකාරයට ලියා ඇතැයි සිතමු PQ ලක්ෂය ප්‍රස්ථාරය මත ඉන්නේ සඳහන් කරන්න. එහෙනම් ඔබට කරන්න තියෙන එකම දෙයයි මොකද්ද කරන්න තියෙන්නේ? මේම අරගෙන මෙන්න මේ ලක්ෂය තමයි මම මේ ලොකුවට පෙන්වුවේ. එතන ඔබ M කියලා දාන්න තියෙන්නේ. ඔච්චරයි මේ තියෙන්නේ. කොහෙවත් ලියන්න අවශ්‍යත් නැහැ. මේ උපරිම ලක්ෂය මේ කියන්නේ M. ඒක ප්‍රසාරය ලකුණු කරලා තියෙනවා. දැන් ලකුණු දෙන්නේ 1,5 ලක්ෂය M ලෙස ලකුණු කිරීම. 1,5 ලක්ෂය M ලෙස ලකුණු කිරීම. ඒක 1,5 කියලා ලියන්නත් ඕනේ නැහැ. දී ඇති සිතය මේ ආකාරයට ලිය ඇතැයි සිතමු. PQ ලක්ෂය ප්‍රස්ථාරය මත M ලෙස ලකුණු කරන්න. මේක තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට එතනට ඔයගොල්ලන්ට ලකුණු දෙකක් තියෙනවා. ලකුණු කරලා තිබුණොත් කෙනෙක් අපිටම ලකුණු කරලා නැහැ. ළමයා ලකුණු කරලා නැහැ. නමුත් එයා කොහේ හරි ලියලා තියෙනවා M මේ විදියට M 1,5 කියලා. හැබැයි සුළු වරහන් දාලා තියෙන්න ඕන. වරහන් නැත්තම් ඒත් වැරදි. ඔහොම දාලා තිබුණොත් එයාට එක ලකුණක් ලැබෙනවා. එක ලකුණක් දෙනවා. මොකද මේ එයා මේ උපරිම ලක්ෂය හඳුනා ගැනීමට ලකුණක් දෙනවා. ඒකයි. 1,5 හඳුනා ගැනීම. උපරිම ලක්ෂය හඳුනා ගැනීම. හැබැයි බලාපොරොත්තු වෙන්නේ මේක ලකුණු කිරීම. හරි. ඊළඟට අපි වෙනවා ප්‍රස්ථාරයේ භාවිතයෙන් මෙන්න මේ කියන පරිදි ඇති x ධන අගය පළමු දශම ස්ථානයට සොයන්නලු. ප්‍රස්ථාරයේ භාවිතයෙන් x වර්ගයේ අඩු කිරීම 2x සමානයි 4 වන පරිදි ඇති x ධන අගය පළමු දශම ස්ථානයට සොයන්නලු. පළමු දශම ස්ථානයට සොයන්නලු. පුතා දැන් මෙන්න මේ මොකද්ද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ මේ වර්ගජ සිතේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ වර්ගජ සිතේක ප්‍රස්ථාරයේ භාවිතයෙන් වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීමක් තමයි මේ වෙලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ නිර්මාණය කරපු කෙනා සැලකිලිමත් වෙලා තියෙනවා, පරිස්සම් වෙලා තියෙනවා මේ වර්ගජ සමීකරණ කියන වචනේ නොකියයි. එයා එක කියන්න යන්නේ නැහැ. නේ? එයා එක කියන්න යන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ මොකද්ද මෙයා කර අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් අපිට පැහැදිලිව පේනවා මෙයා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ x වර්ගය අඩු කිරීම 2x සමානයි 4. දැන් ඔගොල්ලෝ බලයි කොහෙන්ද බලේ මේක ආවේ. දැන් මේකයි මේ සිතේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ වර්ගජ සමීකරණය. මේක y නෑනේ. y ආවන වර්ගජ සිතය. එතකොට මේ වර්ගජ සමීකරණේ මේ වන පරිදි ප්‍රස්ථාරයේ භාවිතයෙන් මේක වන පරිදි මෙයාගේ එතකොට අපි දන්නවා වර්ගජ සමීකරණයක විසඳුම් පවතින පුළුවන් අවස්ථා තුනයි.
ඔබට පැහැදිලි කරා වර්ග සමීකරණ විසඳන කොට අවස්ථා තුන එකක් තමයි අතාත්වික විසඳුම් පවතින්න පුළුවන් ඒ වගේ අවස්ථා ඔයගලන්ට සාමාන්‍ය පෙළවිෂින් නිර්දේශමුණ ගැහෙන්නේ විසඳුම් අතාත්වික වෙන්න පුළුවන් ඊළඟ එක තමයි තාත්වික විසඳුම් එන අවස්ථා තාත්වික විසඳුම් එන අවස්ථාවේ අපි අවස්ථා දෙකකට වෙන් වෙනවා විසඳුම් එකක් තමයි එකිනෙකට වෙනස් ප්‍රභින්න විසඳුම් දෙකක් එන්න පුළුවන් එකිනෙකට වෙනස් අගයන් දෙකක් එක්ස්ට්‍රා නැත්තම් එක සමාන අගයන් දෙකක් එන්නත් පුළුවන් එක්ස්ට්‍රා එකම අගයන් එන්නත් පුළුවන් ඒ වගේ අවස්ථා අපි හඳුන්වනවා මොකද්ද ඒ වගේ අවස්ථා අපි හඳුන්වනවා සම්පාත වෙනවා කියලා මූල සම්පාත වෙනවා කියලා මූල සම්පාත වෙනවා කියලා තමයි අපි ඒක හඳුනගන්නේ මම ඒක තවදුරටත් ඔයගලන්ට පැහැදිලි කරොත් වර්ගජ සමීකරණ වලදී මම මේ වැඩිපුර යමක් කියන්නේ ඔබට මතක් කිරීමක් කරන්න අපි දන්නවා වර්ගජ සමීකරණයක් කියන්නේ පුතේ ax වර්ගය bx ධන හෝරින නේ bx i ධන හෝරින ධන හෝරින c සමානයි බිඳුව කියන ආකාරය මේක තමයි වර්ග සමීකරණයේ පොදු නිරූපණය එතකොට අපි මේකේ b වර්ගය අඩු කිරීම 4ac කියන අවස්ථාව ගත්තොත් ඔබට මතකද මේක මට පොඩ්ඩක් දෙන්න හෙලෝ ආ කියන්න පුතේ ආ ඔව් පුතා ගිය සතිය සම්බන්ධුන්නේ නැද්ද? නැද්ද? ඒතකොට ඩින්ටෝ කැප් එක දාගෙන මට එවුවද මේ නම්බර් එක? මල්ලි සම්බන්ධ වුණාද? ආහා. ඔයා දැන් ඩින්ටෝ කැප් එක දාලා රෙජිස්ටර් වෙලාද ඉන්නේ? අර ඔපිටි එක ඔව් ආ රෙජිස්ටර් උන්නේ නැද්ද ඒක එක දැන් දාගත්තාට පස්සේ ඒකේ එතන ක්ලික් කරාම එනවා පුතේ create new account කියලා ඒ create new account කියන තැන ක්ලික් කරන්න ඒටි ආව අර OPT code එකත් ආවද අර phone number එක දුන්නාම මේ phone number එකට ආවද මේ verification code එක ඉලක්කම් හතර ආවද? ඇවිල්ලා ඊට පස්සේ ඒ ටික හරියද? ආහා පොඩ්ඩක් ඉන්න නා විනාඩියක්. දරුවනි පොඩ්ඩක් දෙන්න මම මේ එක ටග් ගාලා ඇඩ් කරන්නම්. පුතා ලයින් එකේ ඉන්න. අපි පහටනේ පටන් ගත්තේ. ආ ඒ වෙලාවෙ ඉඳන්ම ඔයා උත්සාහ කරනවද? මට කියන්න පුතේ නම අර නම්බර් එක මේ ඒ ඩින්ටෝ කැප් එක රෙජිස්ටර් කරපු නම්බර් එක කිය ඔව් ඔව්
ඔයා WhatsApp group එකේ ඉන්නවද? දැන් app එකට log වෙලා නේද ඉන්නේ ඔයා? ඔන්න දැන් message එකක් එයි. අන්න. ඒකේ තියෙනව නේද බලන්න open කරාම agree කරන්න හරි join now කරන්න හරි තියෙනවනේ. අන්න එතන අන්න ඒක click කරා. දැන් ඔයාට කෝල් එකක් එයි උතන්ට වීඩියෝ කෝල් එකක්. ඒ වීඩියෝ කෝල් එක ආවම ඔයා ඒක ආන්සර් කරන්න. කොළපාට ආන්සර් කියන එක ක්ලික් කරන්න. හරි? එහෙම හදිසියෙවත් ආවේ නැත්තම් ඕකේ වම් අත පැත්තේ උඩ පෙන්නනවා ධම්මික ඉස් ගෝයින් ඕන් කියලා නිල් පාදට පොඩියට. දැන් පෙන්නනවද කියලා බලන්න. ආහා. ඔන්න දැන් කෝල් එකක් තියෙනවා. අපි පාඩමට එමු. මම හරි සම්බන්ධ වුණානේ. අපි දැන් පාඩමට එමු. අපි සාකච්ඡා කරගෙන ආවේ මේ අවස්ථාව පුතාලට පේනවා. දැන් මං කියන්න ගියේ දරුවනි මං කිව්වේ මේ තියෙන්නේ පොතේ මයික් එක ඔෆ් කරගන්න නවංජනා. එතකොට මේ තියෙන්නේ මේ අපි වර්ගජ සමීකරණයක් නේ පොදු නිරූපණයනේ ax වර්ගය bx ධන c. මං කියන්න ගියේ දැන් මේ වර්ගජ සමීකරණයක විසඳුම් පවතින්න පුළුවන් අවස්ථා තුනයි. එකක් තමයි විසඳුම් අතාත්වික වෙන්න පුළුවන්. විසඳුම් අතාත්වික අවස්ථාව. එතන විසඳුම් අතාත්වික බවද බල අතාත්වික වෙනවද කියලා අපි විසඳුම් අතාත්විකද කියලා බලන්නේ මෙන්න මේ කියන කාරණාව පදනම් කරගෙන. ඒ කියන්නේ මෙයාගේ b ගේ වර්ග කරාම b ගේ වර්ගයේ වර්ග කරාම ඒ අගය 4ac කියන අගයට වඩා මේ 4ac අගයට වඩා දැන් මේ b ගේ වර්ගයේ අගය මේ b ගේ වර්ගයේ අගය 4ac කියන අගයට වඩා ඒ කියන්නේ a අගයයි c අගයේ ගුණිතේ 4ෙන් ගුණ කරාම එන අගයට වඩා b වර්ගයේ අගය වැඩි වෙනවා නම් පුතේ වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම තාත්වික විසඳුම් තමයි එන්නේ. තාත්වික විසඳුම් වෙන්නේ. එතකොට මේ තාත්වික විසඳුම් තමයි ඕගොල්ලන් තාත්වික විසඳුම් වෙන අවස්ථා තමයි ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තුල තියෙන්නේ. එතකොට මේ b වර්ගයේ අගය 4ac ට සමාන වුණොත් මේ අගය 4ac ට සමාන වුණොත් අන්න එතකොට වෙන්නේ තාත්වික විසඳුම්. හැබැයි තාත්වික විසඳුම් තමයි. හැබැයි විසඳුම් දෙක සම්පාතයි. එකම අගය එන්නේ. x එකම අගය එන්නේ. තේරුණාද? මම වර්ග සමීකරණ පාඩමේදී මේ ගැන ඔබත් එක්ක කතා කරා. මේ අවස්ථාව මේ ආකාරයට තිබුණාම මෙහෙම. ඊළඟට පුතා b වර්ගයේ අගය මේ b වර්ගයේ අගය අපි ගත්තොත් එහෙම 4ac ට වඩා අඩුයි යා. 4ac ට වඩා b වර්ගයේ අගය අඩුයි. එතකොට විසඳුම අතාත්විකයි. ඒ වගේ අවස්ථා ඔයගලන්ට එන්නේ නැහැ. විසඳුම අතාත්විකයි. හරි. රයිට්. දැන් මම මේ වැඩි යමක් මතක් කරේ. එතකොට එහෙනම්
අපි දැන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ අපි දැන් ප්‍රශ්නයට අපි ගියොත් එහෙම අපෙන් අහන්නේ 2016 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස x වර්ගයේ ඍණ 2x සමානයි 4 වන පරිදි නේ 4 වන පරිදි x ධන අගය පළමු දශම ස්ථානයට සොයන්නලු x ධන අගය පළමු දශම ස්ථානයට සොයන්න ඔව් ඒ අපි එක කරන්න ඕනේ එතකොට ප්‍රස්ථාරයේ භාවිතේ ප්‍රස්ථාරයේ භාවිතේ x මෙයාගේ x ධන අගය පළමු දශම ස්ථානයට අපිට හොයන්න කියන්නේ. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම. මොකද්ද? මේ ශිතය අපි ඇඳලා තියෙන ශිතය y සමානයි 4 වාරයක් මේ y සමානයි 4 අඩු කිරීම x වාරයක් නේ x වාරයක් x ඍණ 4 නේ x ඍණ 2. ඔන්න ඕකනේ අපි ඇඳලා තියෙන්නේ. එහෙමනම් දැන් මේ ශිතේ භාවිතා කරලා අපෙන් අහනවා මේ කියන මේ ශිතේ භාවිත කරලා අපෙන් අහනවා මෙන්න මේ කියන වර්ගජ සමීකරණේ ධන මූලය තමයි අපෙන් අහන්නේ. මේ කියන වර්ග සමීකරණේ ධන මූලය අපෙන් අහන්නේ. නේ? එතකොට මෙයි මෙයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? මෙයි මෙයි අතර තියෙන සම්බන්ධය බලන්න අපිට හොඳම දේ තමයි අපි මෙතන y බිංදුව කරොත් මොකද වෙන්නේ y බිංදුව වුණාම අපිට පැහැදිලිව පේනවා 4 අඩු කිරීම 4 අඩු කිරීම x වාරයක් x ඍණ 2 සමාන වෙනවා පුතේ බිංදුවට ඔක සමාන වෙනවා බිංදුවට හරි මං කරේ y බිංදුව කරා එතකොට මම මොකද කරන්නේ ඊළඟට මං ඊළඟට කරන්නේ මෙන්න මේ කියන ප්‍රකාශනය මේ තියෙන අඩු කිරීම x වාරයක් x ඍණ 2 කියන ප්‍රකාශනය මම මේ පැත්තට ගේනවා මේ පැත්තට ගේනවා එතකොට මේක එනවා කොහොමද එන්නේ මෙතන එනවා එතකොට 4 සමානයි x වාරයක් x ඍණ 2 කියන කාරණාව එනවා මේ x ඍණ 2 කියන වර්ගජ සමීකරණය එනවා ඉතින් මේ ඒ කියන්නේ මේක ආයි වරහන් ඉවත් කරාම පුතේ මේ වරහන් ඉවත් කරාම ලැබෙන්නේ මෙයා නේ x x x ගුණ කරාම x වර්ගය 2x සමාන. එහෙනම් අපිට පැහැදිලි වෙන දේ තමයි මේ ශිතයේ y කියන y බිඳුව වුණාම මේ වර්ගජ සමීකරණය ගොඩ නැගෙනවා. එහෙමනම් මේ වර්ගජ සමීකරණේ විසඳුම් වෙන්නේ මේ වක්‍රයයි මේ කියන x අක්ෂයයි x අක්ෂයෙන් නිරූපණය වෙන්නේ පුතා මේ y සමානයි බිඳුව කියන රේඛාවනේ මේ y සමානයි බිඳුව කියන රේඛාව තමයි x අක්ෂයෙන් x අක්ෂයේ මත පිහිටන සරල රේඛාව තමයි y සමානයි බිඳුව රේඛාව ඒක ඉතින් අපි අමුතුවෙන් අඳින්නේ නැහැ දැන් මෙහෙම ඇඳුවොත් මේ තමයි y සමානයි බිඳුව රේඛාව y අක්ෂයේ මත පිහිටන්නේ යා එතකොට y සමානයි බිඳුව රේඛාවයි අදාළ වක්‍රයයි ඡේදනය වන ලක්ෂ දෙක තියෙනවනේ මේ ඡේදනය වන ලක්ෂ මම මේ කහපාටින් පෙන්නන්නේ මේ ඡේදන ලක්ෂ දෙක අන්න ඒ ඡේදන ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක දෙක තියෙනවනේ x ඛණ්ඩාංක දෙක දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ඉන්නේ ඍණ 1.2 ඍණ 1.2 මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ඉන්නේ 3.3 මෙතන 3.2 ගන්නත් පුළුවන් 3 ගන්නත් පුළුවන් හරි මෙතන 3.2 වෙන්නත් පුළුවන් මොකද මේ මැදින් වගේ යන්නේ 3.3 වෙන්නත් පුළුවන් අන්න පුතේ එහෙනම් මේ කියන වර්ගජ සමීකරණේ විසඳුම් වෙන්නේ මේ තැන් දෙක මේ ළමේ අගයන් දෙක පැහැදිලිනේ එතකොට ආයි ඔයාලට අමුතුවෙන් සරල රේඛාවක් අඳින්න අවශ්‍ය ඕනේ නැහැ ඉස්සර තමයි අපි හැම කරේ 2016 ට පෙර මේ ශිතේ භාවිතා කරලා මේ ශිතේ භාවිතා කරලා වෙනත් ඊට අනුරූප වෙනත් වර්ගජ සමීකරණ වල විසඳුම් හෙව්වා. එතකොට අපිට තව තව සරල රේඛා අඳින්න වුණා. දැන් එහෙම දෙන්නේ නැහැ. ඒ කොටස ඕගොල්ලන්ගේ දැන් අයින් කරලා. ඕගොල්ලන්ට දෙන්නේ අනිවාර්යයෙන්ම y අක්ෂයේ මත මේ විසඳුම් පවතින අවස්ථා දෙක විතරමයි. එතකොට පොඩ්ඩක් මෙහෙට මෙහෙට කරකවල දීලා. එහෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ මීට අනුරූප y සමානයි බිඳුව වන විට ගොඩනැගෙන වර්ගජ සමීකරණය. ඒ වර්ග සමීකරණ විසඳුම් දෙක වෙන්නේ මේ x අක්ෂයේ කැපෙන තැන් දෙක.
විසඳුම් දෙකෙන් අපිට කියන්නේ මොකක්ද? ධන මූලය ධන අගය අහන්නේ පළමු දශම ස්ථානයේට. එහෙනම් ඕගොල්ලන්ගේ උත්තරේ වෙන්න ඕන 3.2 හරි 3.2 හරි 3.3 හරි. පුතාලගේ උත්තරේ 3.2, එහෙම නැත්නම් 3.3 තමයි පුතේ එන්න ඕනේ. හරි. ඔන්න ඔහොමයි එන්න ඕනේ. එතනට ඕගොල්ලන්ට ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා. එතකොට ලකුණු බෙදුනේ පළවෙනි එකට 1යි, ප්‍රස්ථාරයට 3යි, තුන්වෙනි කොටසට ලකුණු 2යි, හතරවෙනි කොටසට ලකුණු 2යි, පස්වෙනි කොටස ලකුණු 2යි. ඒ අනුව 2016 ප්‍රශ්න පත්‍රයේ ලකුණු එනවා කීයද? 10. දැන් පැහැදිලිද? මොනවාරි හෝ මොන යම් හෝ ගැටලුවක් තියෙනව නම් දැන් ඔයගලන්ට අහන්න පුළුවන්. ඔයගලන්ට මොනවාරි දැන් ඉස්සලා කවිදු ඇහුවා වගේ මොනවාරි පුතාලට මේකේ තව අහන්න දෙයක් තියෙනවා නම් මම මේ දැන් මේ කොටස මෙතනින් ප්‍රස්තාර ගාන නවත්තන්න නම් ඔයගලන්ට තියෙන ගැටලු තැන තියෙනවා නම් පුතාලට අහන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැද්ද? මතක් වුණාද කාරණා? මේ වගේ ඉතින් ප්‍රස්තාර ගැටලු දෙක තුනක් කරනකොට ඔයගලන්ට මේ බොහෝ කරුණු මතක් වෙන්න පුළුවන්. හරි. එහෙමනම් අපි එන්න හදන්නේ මේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට ඊට ඉස්සෙල්ලා මම පොඩි විශ්ලේෂණයක් මං අද මේක ටිකක් වෙලාව අරගෙන විෂය කරුණුත් මතක් කරගෙන යන විදියත් සහ මේක මේ විශ්ලේෂණ වார்த்தාවත් අපි පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් දෙන්න වෙලාව. ඔගලන්ට තවත් කාරණාවක් අවබෝධ කරලා දෙන්න හදන්නේ. ඒක හෙව්වේ ඒක 2016 විශ්ලේෂණ වார்த்தාවක් නෑ පුතා 17 දී. හරි, අපි යමු. අපි එනවා දැන් ඊළඟ ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්නේ තමයි ඊළඟ ප්‍රශ්නේ කොට නැගින්නේ දෙවෙනි ප්‍රශ්නය. සංඛ්‍යානයේ මූලධර්ම පදනම් කරගෙන සංඛ්‍යානයේ මූලධර්ම පදනම් වෙච්ච ප්‍රශ්නේ තමයි අපි එන්න හදන්නේ. මහිතන් මේක හැමෝම හදලා ඇති. අපි මේක වැඩි වෙලාවක් ගන්න නැතුව සාකච්ඡා කරමු. සංඛ්‍යානය. ඔබ සෙකන්ඩ් පේපර් එකේ ඒ කොටසේ අනිවාර්යයෙන්ම ඒ කොටසේ ප්‍රශ්න 6න් 3ක් එන බීජගණිත ප්‍රශ්න නේ. 3ක් එන බීජගණිත ප්‍රශ්න. ඒකෙන් දැන් මේ සංඛ්‍යානේ ගානෙන්නේ බොහෝ දුරට ඒ කොටසට. මොකද මේ කියන්නේ? එක්තරා රෝහලක බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකුට ගතවන කාලය සොයා ගැනීම පිණිස කළ සමීක්ෂණයකින් ලද තොරතුරු පහත වගුවේ දී ඇත. මෙම සමීක්ෂණය සඳහා රෝගීන් සිය දෙනෙකු යොදා ගැනිණි. මෙම වගුවේ 2-4 මගින් 2කට වැඩි හෝ 4ට අඩු හෝ සමාන කාල ප්‍රාන්තර දැක්වෙන අතර අනික් ඒවා එමඟින් එපරිදිම දැක්වේ. 2-4 කිව්වහම ඔක තව විදිහට ගියොත් 4 හෝ ඊට අඩුයි කියන අදහස තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ රෝගීව පරීක්ෂා කිරීමට ගතවන කාලය මිනිත්තු වලින් දීලා තියෙනවා, රෝගීන් ගණන දීලා තියෙනවා. ඔබට කියනවා පළවෙනි ප්‍රශ්නේ,
සුදුසු උපකල්පිත මධ්‍යනයක් භාවිතයෙන් හෝ අන් අයුරුකින් හෝ රෝගීකු පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකුට ගතවන මධ්‍යන්‍ය කාලය සොයන්න කියලා. රෝගීකුට ගතවන මධ්‍යන්‍ය කාලය සොයන්න කියලා. නේ? මධ්‍යන්‍ය කාලය. මම මේක ඉතින් වහුව සකස් කරොත් මේ විදිහට මේක අපි ප්‍රශ්නාංක දෙක ප්‍රොමිලා ක්‍රමාංක එක අපි ඉක්මනින් මේ විදිහට වගුවක් සකස් කරනවා. සමහර ළමයි මේ වගුව අඳින්න නැතුවක් කරනවා. එහෙම කරන්න එපා. වගුව එන්න ඕන පුතා. දැන් මම ඉතින් මම තේරුම් ගන්න ඕන මේ වගුව තදින් ඉස්සෙල්ලා ඔබ තේරුම් ගන්න ඕන මම මේකේ මොන ක්‍රමයටද යන්නේ කියලා. මම මොකද්ද කරන්නේ? මොන ක්‍රම දෙකක් තියෙනවද මත් දෙන්නේ හොයන්න? උපකල්පිත මධ්‍යනය ඇසුරින් යන්නත් පුළුවන්. නැත්නම් අපිට සිග්මෙක්ස් එෆෙක්ට්ස් හොයලා යන්නත් පුළුවන්. ඉතින් මේකෙදී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි දැන් උපකල්පිත මධ්‍යනය ඇසුරින් යනකොට එතනදී අපි අපගමනයකට යනවා. අපගමන තීරුවක් සකස් කරගන්න. එතනදී ඒක මේ වඩාම සුදුසු වෙන්නේ අර කියන වගේ මේ මධ්‍යයාගයන් දශම ගණන් එනවා නම් ඒ ක්‍රමයට යන එක අතකින් සුදුසුයි. තව විදියකට කිව්වොත් සංඛ්‍යාතය දැන් මෙතන රෝගීන් ගන්න විශාල ප්‍රමාණයක් එනකොටත් එතකොට අර ගුණ කරලා ගන්න ගිහාම තියෙන සංකීර්ණ බව මගහැරෙන. හැබැයි මේකෙදි මම කියන්නේ තමන්ගේ ප්‍රැක්ටිස් එක පුරුද්ද තමන්ගේ ගණිත කර්ණ හසිරවීම හොඳ දක්ෂණක්. ඔබට ඉතින් ඒ ඔබ යොදා ගන්න ක්‍රමවේදය එතන ඔබට බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර මධ්‍යන්නේ දශමාගයන් එනකොට ටිකක් වර්ධින තියෙන හැකියාවන් වැඩි සුළු කරන්න ගියාම එතකොට උපකල්පිත මධ්‍යනයෙන් යන්නේක තමයි වඩාම සාධාරණ නැත්නම් සුදුසු වෙන්නේ. නේ? එතකොට සුදුසු වෙන්නේ. බෝඩේ පේන්නේ නැද්ද? එනම් ෂෙයා කරලා තියෙන එක. දැන් ඒක තමයි තව බෝඩින් පේන්නේ. දැන් පේනවනේ? දැන් පේනවද? දරුවනේ ටිකක් වෙලා යයි එන්නම් සමහරයිගේ ලෝඩ් වෙන්න ඔතන මං ෂෙයා අර දැන් මේ ස්ක්‍රීන් ෂෙයා එක නැවතුනේ අනිතයට පේනවද පේන්නේ නැති ඔක්කොටම පේන්නේ නැත්නම් තමයි මෙතන ගැටලුවක් වෙලා තියෙන්නේ එහෙම නෑ නේද පුතාලා මෙහෙම කරන්නකො මේ ඒ අයි අයින් වෙලා ඇඩ් වෙන්නකෝ මේ පේන්නේ නැති අය බල හරි පේනවද එහෙමනම් දැන් අපි ගත්තොත් එහෙම මේකේ මේ විදිහට අපි මම තීරණය කරනවා එෆෙක්ට්ස් වලින් යන්න එෆෙක්ට්ස් වලින් මේක ගොඩනගන්න මම තීරණය කරනවා ඒතර මට ඕනේ තීර හතරයිනේ එෆෙක්ට්ස් වලින් යන්න මම තීරණය කරේ ඒතර මට ඕනේ තීර හතරයි එතකොට 1 2 3 4 5 6 2 3 හතර පහ හය. එතකොට මම මුලින්ම මේ වගේ ආකෘති හදා ගන්නවා. ආකෘති හදා ගන්න ඕන විදිහට. හරි. මේ හදාගත්තට පස්සේ අපිට එනවා මේ විදිහට මෙතන ඉන්නේ පන්ති ප්‍රාන්තර මෙතන අපි මධ්‍යයාගය අපි x කියලා ගන්නෙ ඊට පස්සේ අපි ගන්නවා රෝගීන් ගණන තමයි f කියලා ගන්නෙ මෙතන fx වෙයි එතකොට පුතා 2 4 නේ 4 6 6 8 අට 10 10 12 12 14 නේ ඔය විදිහට
එතකොට මෙතන මධ්‍යගයේ ගත්තොත් රෝගීන් ගණන ලිව්වොත් රෝගීන් ගණන වෙන්නේ 19 32 37 6 4 2 හරිනේ. අපි අවසානයේ සිග්මා F හොයන්නත් ඕන සිග්මා FX හොයන්නත් ඕන. දැන් අපි මොකද කරන්නේ? මේ රෝගීන් 19 දෙනා පරීක්ෂා කරන්න වෙන වෙනම ගත වෙච්ච කාලය මිනිත්තු දෙකට වැඩි 4 හෝ 4ට අඩුයි. අනේ අදහස ඕගොල්ලෝ ළඟ තියෙන්න ඕන. නැතු මේ වගෝ පිළවීමම නෙවෙයි. අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ 30 දෙනා රෝගීන් 30 දෙනා වෙන වෙනම කාලය ගත්තොත් මිනිත්තු 4ට වැඩි 6 හෝ 6ට අඩුයි. නමුත් අපිට මේ සියලු රෝගීන් පරීක්ෂා කරන්න ගත වෙච්ච මුළු කාලය ඕන මධ්‍යන්නේ හොයන්න. මුළු කාලය අපිට ඕන. මුළු කාලය හොයාගන්න නම් අපි සාධාරණ අවස්ථාවකට එනවා. මොකද පුතා මේ සංඛ්‍යානේ අපි කරන්නේ සාධාරණ අගයන් සොයලා යම් යම් තීරණ ගැනීම තමයි වෙන්නේ. ඊටා නිවැරදි අගයන් වෙන්නේ නැහැ. සාධාරණ අවස්ථාව වෙන්නේ. දැන් උසස් පෙළේ අපි දන්නවා ඉසෙට් කෝ එකිනුත් කරන්නේ සංඛ්‍යාන මූලධර්ම මත පදනම් වෙලා තමයි ගොඩනැගෙන්නේ. එතකොට එතන සාධාරණ දෙන්න ඒ ළමයාට ලැබිය හැකි උපරිම සාධාරණම අවස්ථාව තමයි මේ සංඛ්‍යාත්මක අගයක නිරූපණය වෙන්නේ. සාධාරණ අවස්ථාව. එතකොට මෙතන සාධාරණ වෙන්න නම් මේ රෝගීන් 19 දෙනාට ගත වෙච්ච කාලය හොයාගන්න නම් අපිට මේ පන්ති ප්‍රාන්තරයේ දැන් මේ පන්ති ප්‍රාන්තරයේ තියාගෙන අපිට බෑනේ මේ 19 දෙනාට ගත වෙච්ච කාලය අපිට හොයාගන්න. ඒ 19 දෙනාගේ කාලය වෙන වෙනම අපි ළඟ තිබුණා නම් ඔන්න හොයාගන්න පුළුවන්. ඔකට අපි කියනවා අමුදත්ත ටික තිබුණා නම් ඒතන වෙන වෙනම තියෙනවනේ. වෙන වෙනම ඒගොල්ලන්ගේ විලාවන් තියෙනවා. ඒතකොට අපිට පුළුවන් අන්න ඒ ටික එකතු කරලා 19 දෙනාට ගත වෙච්ච මුළු කාලය හොයන්න. නමුත් මෙවැනි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මේ දත්ත දැන් කාණ්ඩ කරලානේ තියෙන්නේ, සමූහණය කරලානේ. මේ කාණ්ඩය තුලනේ මේ ඔක්කොම තියෙන්නේ. මේ කාණ්ඩය තුල 19, මේ කාණ්ඩය තුල. එතකොට තමයි අපි යන්නේ. එතකොට මේ මේ රෝගීන් 19 දෙනා බලන්න ගත වෙච්ච මුළු කාලය හොයන්න නම් අපි එක්කෙනෙක්ට ගත වෙච්ච කාලය සඳහා සාධාරණ අගයක් අපි ගන්න ඕන. ඒ සාධාරණ අගය සඳහා අපිට මේ අවම අගය ගන්න එක සුදුසු නෑ. උපරිම අගය ගන්න එකත් සුදුසු නෑ. ගත යුත්තේ මැද අගය. ඒ තමයි සුදුසු වෙන්නේ. ඒක තමයි අපි මධ්‍ය අගය කියලා ගන්නෙ මෙතන. එතකොට අපි ගන්නවා මේ 2 4 හරි මැද කියන්නේ පුතේ 3. එතකොට අපි ගන්නවා මේ රෝගීන් 19 දෙනා බලන්න එක රෝගියෙක්ට මිනිත්තු 3ක කාලයක් ගත වුණා කියලා. මිනිත්තු 3ක කාලයක්. ඇත්තටම මිනිත්තු 3ක් කියන එක අපි දන්නේ නැහැ. නේ 3ට අඩු වෙන්න පුළුවන් 3ට වැඩි වෙන්න 3 සාමාන්‍ය 3යි. ඒ අනුව එතන ඊට පස්සේ 19 දෙනාට ගත වෙච්ච කාලය බලන්න මේ දෙක අපි ගුණ කරනවා. එතකොට අපිට පේනවා 30යි 27යි 54මයි ඒ. හැබැයි පුතේ හොඳට තේරුම් ගන්න. මෙසේ අපි අරගෙන මෙතන ගොඩනගෙන මුළු කාලය මේ අපිට එන්න පුළුවන් අවම කාලයයි එන්න පුළුවන් උපරිම කාලයයි උපරිම අවස්ථාවයි අතර හරිමද අවස්ථාවක් තමයි ඒ. හරිමද අවස්ථාවක් තමයි අපි මෙතන ගොඩනගන්නේ. ඒකනේ සාධාරණ අවස්ථාව කියන්නේ. එහෙනම් ඔබට ඔබ මේ මනස තියෙන්න ඕන මේ වගේ සීමාවන් දෙකක් තියෙනවා. අවම අවස්ථාවක් තියෙනවා, උපරිම අවස්ථාවක් තියෙනවා. දැන් අපි මේ අවම කාලයෙන් ගුණ කරලා ගත්තා නම් අපිට අවම අවස්ථාව වෙනවා. උපරිම කාලයේ අරගෙන ගුණ කරලා ගත්තා නම් උපරිම අවස්ථාව වෙනවා. මොකද මම මේක කියන්නේ මේ හා සම්බන්ධව ඔබෙන් ප්‍රශ්න කරන අවස්ථා තියෙනවා. පෞද්ගලික ප්‍රශ්න පත්‍ර බලනකොට ඔයගලන්ට පේනවා මේ උපරිම අවම අවස්ථා පදනම් කරගෙන ඔබෙන් ගැටළු විමසන අවස්ථා තියෙනවා. ඒකයි මම කියන්නේ මේක අවබෝධයෙන් ඇතුව ඔබ මේකට උත්තර ලියන්න ඕනේ. ඒ වගේම අපි මේ එක ගැටළුවකින් කරුණු කීපයක් මතක් කරගන්න හින්දා. එහෙමනම් මෙතනත් 4 6 එතකොට 5යි 32 ව 5ක් එන්නේ එතකොට 160ක් යනවා. මෙතන 6 8 7යි එතකොට මෙතන 37 ගුණ කරාම 257ක් 9ක් එනවා. මෙතන 9යි 6 වරන් 9 54ක් වෙනවා. ඊට පස්සේ මෙතන 12 11යි 44ක් එනවා. මෙතන 13යි 26ක් එනවා. ඔය ටික ඔක්කොම එකතු කරාම ඔබට 600ක් ඇවිල්ලා ඇති. 600ක් එනවා. මෙතන රෝගීන් ගාන බැලුවාම 100යි බලන්න කොච්චර පහසු විදියට දීලා තින්නේ. එහෙනම් අපෙන් අහනවා මොකද්ද මධ්‍යන්නේ?
මධ්‍යන කාලය හොයන්න අපි සිග්මා F X බෙදනවා සිග්මා F වලින්. ඒ කියන්නේ පුතේ 600 බෙදනවා 100. එතකොට අපිට පැහැදිලි වෙනවා කීයද ඉන්නේ මිනිත්තු 6ක් කියන එක. මේ ගණන කාලය මිනිත්තු 6ක්. සාමාන්‍ය මිනිත්තු 6ක්. එතකොට උපකල්පිත මධ්‍යනය සුලින් හැදුවාම ඔබ කුමන අගේ උපකල්පනය කරත් මේ අගේට තමයි එන්නේ අනිවාර්යයෙන්. ඒක වෙනස් වෙන්න බෑ. ඒක එහෙමයි. ඊළඟට කියනවා මෙම අංශයේ සෑම වෛද්‍යවරයෙක්ම දිනකට පැය 6ක් රෝගීන් පරීක්ෂා කරයි. පැය 6ක් ඒගොල්ලෝ රෝගීන් පරීක්ෂා කරනවා. වෛද්‍යවරයෙක් දිනකදී පරීක්ෂා කරතැයි අපේක්ෂා කළ හැකි රෝගීන් ගණන කොච්චරද කියලා අහනවා. දැන් එක වෛද්‍යවරයෙක්ට එක රෝගියෙක් බලන්න සාමාන්‍යයෙන් ගත වෙන්නේ මිනිත්තු 6යි. එක රෝගියෙක් බලන්න ගත වෙන්නේ මිනිත්තු 6යි. එතකොට මෙතන වෛද්‍යවරේ පැය 6කදී බලන රෝගීන් ගණන තමයි ඔබෙන් අහන්නේ. එන පුතේ ඔයගලන්ගේ උත්තරේ ඉන්නේ මෙහෙමනේ. නේ? පැය 6ක් මිනිත්තු ගන්න 60න් ගුණ කරා එක රෝගියෙක් බලන්න 6න් බෙදුවා. මේ 6ට 6 බෙදෙනවනේ. එතකොට රෝගීන් ගන්න 60යි. රෝගීන් 60ක් එයා බලනවා පැය දෙකක් තුල. පැය 6ක් තුල. ඊළඟ ප්‍රශ්නේ. බාහිර රෝගී අංශයේ වෙත යම් දිනක පැමිණෙන රෝගීන් 400 දෙනෙකු පරීක්ෂා කිරීම සඳහා අවම වශයෙන් වෛද්‍යවරු කී කොපමණ අවශ්‍යද කියලා ගණනය කරන්න. අවම වශයෙන් අවශ්‍ය වෛද්‍යවරු ගණන. දැන් බාහිර අංශයට ඇවිල්ලා ඉන්න රෝගීන් 400ක් සාමාන්‍ය දවසකට. එක රෝගියෙක්ට පැය 6 බලන්න පුළුවන් රෝගීන් 60යි. රෝගීන් 60යි බලන්න පුළුවන්. ඒ කියන්නේ එක එක වෛද්‍යවරයෙක්ට රෝගීන් 60ක් බලන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ මේ රෝගී අංශයේ වෙත යම් දිනක පැමිණෙන 400 දෙනා බලන අවම වශයෙන් වෛද්‍යවරු කී දෙනෙක් ඕනද කියලා අහන්නේ. එතකොට පුතේ අපි කරන්න ඕන දේ ඔබලට පැහැදිලි. රෝගීන් 400ක් එනවා නම් එක වෛද්‍යවරයෙක්ට දවසකට බලන්න පුළුවන් 60යි නම් 460න් බෙදන්න තියෙන්නේ. එතකොට මෙතන ඔබට පේනවා 10ව 40යි 10ව 6යි. ආයි අපිට තව බෙදන්න පුළුවන් 2ව 20යි 2ව 3යි. එතකොට අපිට පේනවා මෙතන හරේ 3ක් එනවා කියන්නේ පුතේ බෙදෙන්නේ නැහැ නේ මෙයාව. නේ 20 බෙදීම 3. දැන් අපි 20 3ෙන් බෙදුවාම මෙතන එනවා 3 6 18යි ඉතුරු වෙනවා පුතේ 2ක් ආයි දශම වලට ගියෝ 20ට ආයි 3 6 18යි නේ. ඒ කියන්නේ ආයි මේක අනන්ත සමවර්තනේ වන අනන්ත දශමයක් මෙයා. එතකොට මෙයා ඉන්නේ 6.6යි කියලා කොහොම උත්තරේ. දැන් ප්‍රශ්නේ රෝගී වෛද්‍යවරු විතර 6.6ක් ගන්න බෑනේ. පූර්ණ සංඛ්‍යාත්මකයක් වෙන්න බෑ. ඔතනදී ළමයා අවබෝධ වෙන්න ඕන දැන් මෙයා මේක අපි ගත්තොත් එහෙම මෙතන දැන් ආසන්නම 6.7යි කියලා ගන්න පුළුවන්නේ 6.7යි අපි පළවෙනි දශම ස්ථානෙට වැටෙවොත්. නමුත් අපිට මෙතන පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ගන්න ඕනේ 6ක් කියලා ගත්තොත් වැරදි. අවම වශයෙන් කොච්චරක්ද ඕනේ? 7 දෙනෙක් ඕන. අවම වශයෙන් 7 දෙනෙක් ඕන. අපි ආසන්නව කියලා දානවා. ආසන්නව නැත්නම් අවම වශයෙන් 7 දෙනෙක් ඕන. වෛද්‍යවරු. හොඳමයි මේ ගැටලුව කොට නැගෙන්නේ. මධ්‍යන කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂාවට ලකු රෝගී ප්‍රතිශතයනේ. මෙතන දෙක නෙවෙයි නේද? මෙයා තුන. මෙයා තුන, මෙයා හතරනේ. මෙයා හතර. එහෙනම් දෙවෙනි කොටස පුතේ එන්නේ මෙහෙමයි අහන්නේ. මධ්‍යන කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂාවට ලකු රෝගීන් ප්‍රතිශතය. මධ්‍යන කාලය ආවේ 6යි මිනිත්තු. මිනිත්තු 6යි. මෙතන ඉන්නේ මිනිත්තු 6 හෝ ඊට අඩුයි. මධ්‍යන කාලයට වඩා කියලා තියෙනවා. මෙතන පන්ති පාන්තරේ අනිත් පන්ති මුල් පන්ති පාන්තරයත් එක්ක සැසඳුවා මේ විස්තර කරපු විදිහ 6 හෝ 6ට අඩුයි. අහන්නේ මධ්‍යන කාලයට වඩා වැඩි කාලයක් පරීක්ෂා කරපු රෝගීන් ගණන. ඒ කියන්නේ පුතේ මේ ටිකනේ රෝගීන් ගණන
ප්‍රතිශතයක් ලෙස. එතකොට ඔබ එන්න ඕන 37 එකතු කිරීම, 6 එකතු කිරීම, 4 එකතු කිරීම දෙක මුළු පිරිස 100යි ප්‍රතිශත කරන්න 100ට 100න් ගුණ කරනවා. මේ එතකොට 100ට 100 ඉවත් වෙනවා. ඔබේ උත්තරේ 6 4 10 11 12 12 7 19 3 1 4 ඔබේ උත්තරේ 149 වෙන්න ඕන. මේ බිනුක 149. ඔන්න ඔහොම. ඒ ඒ බලන්න මේ මේ ලැබෙන අගය මත පදනම් වෙනවා මේ කොටස. මේ මේ මෙතන හොඳට බලා ගන්න ඔබට ලැබෙන මෙන්න මේ අගය මත සියලු කොටස් සඳහාපත් වෙනවා. මෙයා වැරදුනොත් මෙතනත් වැරදි, මෙතනත් වැරදි, මෙතනත් වැරදි. නේ? එහෙනම් ඔබ දෙපාරක් බැලිය යුතු තීරු මොනවද? ඔබ දෙපාරක් බලන්න ඕන දෙයක් තමයි මධ්‍යයාගේ තීරු. ඊටත් ඉස්සෙල්ලා ඇත්තටම දෙපාරක් බලන්න ඕන දත්ත පිටපත් කරගත්තද කියලා. හරියට. ළමයි කලබෙරේට දත්ත පිටපත් කරගන්නකොට වරද්ද ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් පන්ති පාන්තර තීරුවයි ශෝගීන් ගණනයි නැවත වරක් බලන්න ඕන හරියද කියලා පුංචි වෙලාවක් කරා. මධ්‍යයාගේ තීරුව බලන්න. ඊළඟට මේක ගුණ කරලා ඒ කියන්නේ මං කියන්නේ මේ වගු දෙපාරක් බලන තරමට හොඳයි ඊළඟ ප්‍රශ්න වලට යන්න ඉස්සෙල්ලා හොඳ සී කල්පනාවෙන් කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් අපි අතර දැන් මටත් අපිටත් එකපාර මේ අතපසු වීම වෙනවනේ. ඉතින් පෘථග්ජනෝ විදිහට අපි කාටවත් කියන්න බෑ මට අතපසු වීම වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා අපි විභාගයකදී කාල කළමනාකරණය කරගන්නේ අන්නේ ඒකයි. පුළුවන් තරම් මේ වගේ අවස්ථාවක් දෙපාරක් බලන්න උත්සාහ කරන්න. හරි. ලකුණු බෙදීම කරොත් ලකුණු බෙදීම වෙන්නේ මධ්‍යගයේ තීරුව එක් වැරද්දක් නොසලකන්නේ එක ලකුණයි. Fx තීරුවට එතන ලකුණු එකයි ඒත් එක් වැරද්දක් නොසලකන්න. ඊළඟට sigma Fx වලට එකයි 100ට. ඊළඟට පුතේ හොඳට මතක තියාගන්න මේ cm බෙදෙන බව පෙන්වනවා. දැන් ලකුණු පරිපාටියේ ළමයින්ගේ පැත්තෙන් තමයි උපරිම සාධාරණේ කරන්නේ. මේ 600 වැරදුණු ළමයට දැන් 600 වැරදුණු ළමයට මේ ලකුණු නැහැනේ. මෙතනත් ලකුණු නැහැනේ. නමුත් එයා මේ ලැබුණු උත්තරේ 100න් බෙදෙන බව පෙන්නනවා නම් ඒ වැරදි උත්තරේ මෙතන ආපු උත්තරේ හරි වෙන උත්තරයක් නෙවෙයි. මෙතන ආපු උත්තරේ 100න් බෙදෙන බව පෙන්නනවා නම් එයාට එක ලකුණක් ලැබෙනවා. එයාලට විතරක් නෙවෙයි ඔයගොල්ලෝ හැමෝටම හම්බ වෙනවා. ඊළඟට 6ට එකක් හම්බ වෙනවා. එතකොට මෙතන 1 2 3 4 ලකුණු 5ක් මෙතන මේ කොටසට එනවා. 5. ඊළඟට 149ට එකයි. එකයි. ඊට පස්සේ 660 න් ගුණ කරලා 6 න් බෙදනවට මෙතන 1යි උත්තරේට 1යි එතන ලකුණු 2යි. ඊළඟට 460 න් බෙදෙන බව පෙන්වනවට 1යි. ඊළඟට එන්නේ 6ට. අවම රෝගීන් ගන්න 7. 7ට 1ක් එනවා. 7යි. ඒකට ලකුණු 2යි. ඔන්න. මේ අමතක සමස්ත ලකුණු 10 ගොඩ නැගෙන්නේ. නේ? ඔන්න. මතක් කරන්නේ අවමයක් උපරිමයක් පවතින බව තේරුම් ගන්න මේකේ අවම පැත්තක් අපිට ගන්න පුළුවන්. මේ රෝගීන් සිය දෙනා බලන්න වෛද්‍යවරුන්ට ගතවන අවම කාලය ගන්න පුළුවන්. උපරිම කාලය ගන්න පුළුවන්. අපි ගත්තේ සාධාරණ කාලේ මධ්‍යනේ කියන්නේ ඒතරයි. රයිට්. තව යමක් ඔබට අහන්න විමසන්න තියෙනවා නම් කතා කරන්න පුතේ. ඊළඟ ප්‍රශ්නෙට යන්න හදලා. දැන් ප්‍රස්ථාර වලින් ආවා. ඊට පස්සේ සංඛ්‍යානේ ගාන ආවා. දැන් ඊළඟට වීජ ගණිතයේ ගැටලුවා. අපිට දකින්න පුළුවන් වේවිද බලමු. නෑ. ඒකත් සංඛ්‍යාතේම ආවා. ඒ තමයි ප්‍රතිශත. ඉතින් ප්‍රතිශත සම්බන්ධව ඔයගලන්ට එන්න පුළුවන් අවස්ථා මොනවද? එකක් තමයි ප්‍රතිශත භාවිතයේදී නේ ලාභ අලාභ ගණනය කිරීම, බදු වර්ග ගණනය කිරීම, තීරු බදු, වැට් එක, ඊට පස්සේ ආදායම් බදු, වරිපණම් බදු, ඒ අවස්ථා එනවා. ඊට පස්සේ පොලියේ යටතේ සුළු පොලිය, වැල් පොලිය අවස්ථා දෙක නේ. සුළු පොලිය, වැල් පොලිය අවස්ථා දෙක ඔබට එනවා. ඊළඟට පහසු ගෙවීමේ ක්‍රමයේ පදනම් කරගෙන හීනවන ශේෂය මත පොලිය ගණනය කරන විදිහ එනවා. ඊට පස්සේ කොටස් වෙළඳ පොළ ගැන ඔබෙන් අහන්න පුළුවන්. අන්න ඒව තමයි ඒ. ඉතින් 2016 කියන්නේ හරි තීරණාත්මක වර්ෂයක් වුණානේ. 2015 ආපු ප්‍රශ්න පත්‍ර ආපු තියෙන 2016 වෙනස් වෙනවානේ. එන 2016 ඉඳන් තමයි ඕගොල්ලෝ දැන් මේ කරන මේ මුහුණ දෙන විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය ගොඩ නැගෙන්නේ 2016 ඉඳන්. එහෙනම් මේ 2016 කියනවා
රුපියල් 80,000කට අප්පිට මුදලට විකුණන පරිගණක යන්ත්‍රයක්. මුලින් රුපියල් 20,000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි පරිදි මිලට ගන්න පුළුවන්. මේ 24%ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට ගාන කිවන ගම හොලට අක්කල පැන්ස පෑනින් එතන සටහන් මාක් කරගත්ත හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කෙරේ. මාසික වාරිකයක අගේ ගණනය කරන්න. ඉතින් මෙහෙම තියෙනවා. දැන් හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තියෙනවා මේ ඔගොල්ලෝ තේරුම් ගන්න මේ සුළු පොලියට පොලිය ගණනය කරන අවස්ථා සම්පූර්ණ ණය මුදලම සුළු පොලියට හොයලා සමාන මාසික වාරික හොයන අවස්ථාවක් තියෙනවා නේ. එහෙනම් මේ ප්‍රශ්නය තුල හොඳට බලන්න මේක හීනවන ශේෂයටද කියලා තියෙන්නේ. ඒව කියලා නැති වුණොත් ඔබ තව පොඩක් විමසලා බලන්න ඕන මේක සුළු පොලියට ඉදිරිපත් වෙලා තියෙනවද කියලා. බොහෝ දුරට ඉතින් හීනවන ශේෂ පැත්ත තමයි යොමු වෙන්නේ. මොකද ඒක තමයි ඔයගොල්ලන්ට අලුතෙන් ඉතන හඳුනාගත්ත කාරණාව. දැන් මේකේ මොකද කරන්න තියෙන්නේ? සමාන මාසික වාරිකයක අගේ ගණනය කරන්න තියෙන්නේ. එහෙනම් අපි යමු. මේක ව්‍යුහගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. ඕගොල්ලන් යොමු කරලා නැහැ, කොටස් කරලා නැහැ. එතකොට අපි තුන්වෙනි ප්‍රශ්නේ අපි මෙහෙම ආරම්භය ගන්නවා. 80,000ක්නේ අපිට වටිනාකම. එතකොට 20,000ක් පළමුව ගෙවනවනේ. එහෙනම් අපි ගමු පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. පළමු වාක්‍යෙ පළමු පේන්නේ නැනේ. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. ඒ කියන්නේ අපි කරන්නේ 80,000න් අඩු කරනවා අර 20,000. එතකොට රුපියල් 60,000. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. මේ වලට උත්තරයට ඉරි ගහන්න යන්නේ පහරි. මොකද මේ එකින් එක අහලා නැහැ. අන්න ඒකත් තේරුම් ගන්න. අපි අවසාන උත්තරේ විතරයි ඉරි දෙකක් ගහන්නේ. අතරමැදි අවස්ථාවලට ඉරි ගහන්න යන්න එපා. ඊළඟට අපි එන්න ඕන මොකද්ද? මාසික ණය මුදලේ කොටස. මාසික ණය මුදලේ කොටස. මාසික ණය මුදලේ කොටස බලන්න මගේ ණය මුදල මම බෙදනවා වාරික ගානේ. වාරික 12යි. 12න් බෙදුවා. එතකොට එනවා 12න් බෙදුවා 12 වයි එකයි මෙතන 12 5යි 5000යි. මාසික වාරිකය ණය මුදල 5000යි. ඊළඟට මම එනවා මාස ඒකක ගණන හොයාගන්න. මේ මාස ඒකක ගණන. ඊටත් ඉස්සෙල්ලා අපි ගමු මෙහෙම. මේකට මේ දැන් ඇත්තටම අපි මේක ගන්නේ මාස ඒකකයක් කියලානේ. මේ මාස ඒකකයක් මේ. අපි හොයමු මාස ඒකකයට පොලිය. මාස ඒකකයකට පොලිය කොච්චරද කියලා. එතකොට අපි 5000 ගුණ කරනවා පොලි ප්‍රතිශතයේ 124යි. ඒ අවුරුද්දකට මාසයකට බලන්න මෙයාව 12න් එකෙන් ගුණ කරනවා නැත්නම් 12න් බෙදනවා. එතකොට මෙතන 100ව 1යි, මෙතන 100ව 50යි, 12ව 1යි, 12ව 2යි. එතකොට එන්නේ රුපියල් 100ක් තමයි මාස ඒකකයකට පොලිය. දැන් අපි හොයනවා මාස ඒකක ගණන. මාස ඒකක ගණන. අපි දන්නවා මාස ඒකක ගණන පවතින්නේ සමාන්තර ශ්‍රේණියක් විදිහට. ඒ කියන්නේ වාරික 12යි නම් කොහොමද එන්නේ? එන්නේ 12, 11, 10 නේ 9 ওই ටික එකතුව. එතකොට අපිට ගන්න පුළුවන් වාරික ගණන 12යි. 12ට එකක් එකතු කරා 13න් ගුණ කරා දෙකෙන් බෙදුවා. අනිවාර්යෙන් ත්‍රිකෝණ සංඛ්‍යාවක් එන්නේ. නැත්තම් n බෙදීම දෙකක් a දන l කියන සූත්‍රෙම යොදා ගන්න පුළුවන්. මම මෙතන ගත්තේ වාරික ගානට එකක් එකතු කරලා එනාගේ ගුණ කරා දෙකෙන් බෙදුවා. එතකොට දෙවරක් එකයි දෙවරක් හයයි. එතකොට එන්නේ මෙතන 78යි. ඒ එම නිසා අන්න අපි එන මුළු පොලියට. මුළු පොලිය වෙන්නේ එතකොට 100ව 78යි. නේ? 100ව 78ක් ඒ කියන්නේ 7800යි. 178ක් 7800යි. ඊළඟට අපි එනවා අන්න එහෙනම් ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල වෙන්නේ පොලිය එකතු වෙන්නේ නැහැ. පොලිය එකතු වෙනවා ණය මුදලට 60,000ට අපි 7800 එකතු කරනවා. 7800 එකතු කරාම 67,000
එනවා 67,800ක් නේ 67,800ක් කියලා නේ. එහෙමනම් අවසානයේ එනවා අපි සමාන මාසික වාරිකක වර්ණන. සමාන මාසික වාරිකයක වටිනාකම. සමාන මාසික වාරිකක වර්ණනාකම වෙන්නේ 67,800 බෙදනවා පුතා. අපි වාරික 12න් 12න් බෙදනවා නේ. එතකොට අපි මේක බෙදනවා මේ පැත්තකට අරගෙන පේනවද නැහැ එතන? මේ හරියට ගන්න. මෙහෙම අපි 67,800 බෙදනවා පුතා 12න්. 64 5යි 60යි 7යි 8ට 10යි වෙන්නේ 72යි නේ. 72යි එතකොට මෙතන ඉතුරු වෙනවා 6 60ට 5යි. එතකොට 60යි 0යි මෙතන තව බිඳුවක් තියෙනවා බිඳුවට 0යි. එතකොට අපිට එන්නේ 5650යි. උත්තරේ අපි අවසානයේ දෙනවා රුපියල් 5650යි. 5650. ඔන්න ඔහොම. ගෙවීමේ පසු ඉතිරිය මාසික ගෙවන ණය මුදල් කොටස මාස ඒකකයට පොලිය මාස ඒකක ගණන මුළු පොලිය කියන්නේ මොකද? මට ඇහුන්නේ නැහැ. කියන්නේ සර් බෝඩ් එක පේන්නේ නැහැ. වැටිලා නැහැ බෝඩ් එක. තාම බෝඩ් එක කාගේද? බෝඩ් එක පේන්නේ නැහැ. බිනුක බෝඩ් එක පේන්නේ නැද්ද? පේනවා. ගොඩදෙරේට පේන්නේ නැද්ද බෝඩ් එක? මෙතන වැටෙනවා පොඩ්ඩක්. මෙහෙමද? කාරන් නෙට්වර්ක් ඊස් නොට් ගුඩ් කියලා ඉන්ටර්නෙට් වල. අපි පොඩ්ඩක් එන ලිව්වෙලා ආයි ඇඩ් වෙමුද ටක් ගාලා බලන්න. නැත්තම් පුතා පොඩක් අයින් මේක මේ තා කවුද පේන්නේ නැත්තේ කීප කියනකො පේන්නේ නැති අය සසුන් නම් දැන් ඔන්න ඉන්ටර්නෙට් වල ප්‍රශ්නය පුතේ මෙතන මේ ඔන්න මම ආයි රින් කට් එකක් දෙන්න. අපි අයින් වෙමු ටක් ගාලා පොඩ්ඩක් බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මේ රෙකෝඩින් එකම අවුල් වෙනවා නේද? ඒකත් තියෙන පොඩි ප්‍රශ්නයක්. කමක් නැහැ.